ක්‍රමවේද ක්‍රියාත්මක වෙනකොට එතන පක්ෂ ජාති ආගම් කුල පන්ති ගෝත්‍ර ભેදයක් නැහැ. ඒ අනුගමනය කරන ක්‍රියාවලිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. දෙයත් වශයෙන්ම රවුෆ් හකීම් මැතිතුමාගේ தත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමාගේ தත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. ඊ දෙගොල්ලම අපේ පාර්ලිමේන්තුවේ සහෝදර මන්ත්‍රීතුමාලා. අපි ලෙඩක් දුකක් ගැන කතා කරනකොට ඒකට පක්ෂද විපක්ෂද ආණ්ඩුවේද විපක්ෂද කියන එක එහෙම හොයලා බලන එක මම හිතන්නේ අපි එහෙම හොයලා බලනවා නම් පක්ෂ බෙහෙලේ මුල් කරගෙන ඒක අපේ සදාචාර සම්පන්න භාවයේ බරපතල පිරිහීමක් හැටියට මම දකින්නේ. ඒ නිසා ඇත්තටම මහජන මන්ත්‍රීවරු හැටියට අපිටත් බරපතල ගැටලුවක් තිබෙනවා. අපිට ගෙවල් අස්සරින් ගගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙන ජනතාව අතරට ගිහින් ජනතා ප්‍රශ්න වලට සවන් දෙන්න අපිට බියගුළු වන්නටත් බෑ. බියගුළු නිවටයොත් නෙවෙයි. නමුත් ඒ වගේම අපි මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ ලොකු අවදානමක් කොවිඩ් 19 සමග ජනතා සේවාව සිද්ධ වෙන්නත් ඕන. ඒ වගේම කොවිඩ් 19 පරිස්සම් වෙන්නත් ඕන. මේක සමබරව ආයුධ ගමනක්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වෙනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් මේ 1967 වසරේ ජනවාරි මාස 12 වෙනිදා උපත ලද සජිත් ප්‍රේමදාස මහතා දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ පුත්‍රයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ආරාධනෙන් හම්බන්තොට ශ්‍රීකිය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණා. 2000 වර්ෂයේදී ඉහළ ජනතා මනාපයක් හිමි කරගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යදුරේ හොබවනු ලැබුවා. 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තේරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 2015 ජාතික ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් මෙන්ම සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අනතුරුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඒ මහතා ඡන්ද 55,64,239ක් ලබාගත් අතර 41.99% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. 2020 වසරේ ජනවාරි මාස 3 වනදා මෙරට 15 වන විපක්ෂ නායකවරයා ලෙස තේරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ සමගි ජනබලවේගයේ නායකයා ලෙසද කටයුතු කරනවා. සසුනට අරුණ ජනසුභය වැනි ජනතා හිතවාදී වැඩසටහන් රසක නිර්මාතෘවරයා වන සජිත් ප්‍රේමදාස මහතා පරිසර වේදියෙක් මෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් දවනවා. නිරන්තරයෙන් ජනතාවගේ ගැටලුවලට සවන් දෙමින් ඒවා විසඳා ගැනීමට උපකාර කරන සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වෙනි ජන්මදිනයට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සුභපැතුම් එක් කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.